විමන්තිතුමාට උදේ කතා කරා මම ගමනක් යන ගමන් ඉන්නේ ඒ කියන කාරණේ මම ඒක පැහැදිලි කරන්න අවස්ථාව ගන්නවා කවුරු යෝජ කතා නැගෙව මට කතා කරලා කිවෙනවා මන්ත්‍රීතුමා පත්‍රයේ තියෙන වාර්තාවක් ඒක බොරු එනේ මේ මෙයා මම කෝ ඔබතුමා ඒක නිවැරදි කරන්න ඒක නිවැරදි කරන්න බලමු ඔබතුමාට පාර්ලිමේන්තුවේ නිවැරදි කරන්න ඔයාලට මම ඉන්නම් කියපු ගමන් එතුමා කිව්වා මගේ ළඟ රෙකෝඩින් එක තියෙනවා මම දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මේක නිවැරදි කරනවා කියලා මම එතකොට කරු යෝජ කතා නැගෙව මම හිටියේ මහපාර හැබැයි එතුමා පාර්ලිමේන්තුවේ එනවා කියපු නිසා මම මගට මගේ පාර්ලිමේන්තුවේ ඇඳුම තිබුණේ නිසා මගේ ෂර්ට් එකක් දාගෙන මට සපත්ත එකක් තිබුණෙත් නැහැ මං කඩිනම පාර්ලිමේන්තුවට ආවා ගරු ඇමතුමා එතුමාගේ ආසනේ හිටියා ගරු ඇමතුමා වාඩි වෙලා ෆයිල් එකක් තියන් ඉඳලා එතුමා මම වාඩි වෙච්ච ගම මෙතන නැගිටලා හිටපු වයින්දානන්ද අලුත්ගේ ඇමතුමත් එක්ක එළියට ගියා එළියට ගිහිල්ලා ගරු කතානායකතුමනි හවස වරුවේ මම කියනේ මේ වරප්‍රසාද කඩ කරමින් ස්ථාරණියක කඩ කරමින් මේ ප්‍රකාශය කරා ඒක ගමන්නේ නැහැ හැබැයි මම මම කරපු ප්‍රකාශය මොකද කරු දැන් තුමාට ඒකට කියන්න ඕනේ මම ගරු කතානායකතුමනි නියෝජ කතානායකතුමනි ගරු අමාත්‍යවරයා මීට දින දෙකකට කලින් තිබිච්ච ජනකරත්නායක කොමිෂමේ සභාපතිවරයා ආස් කරන්න හේතු දක්වනකොට ඔහු කිව්වා විශේෂයෙන්ම ඔහුට තිබෙනවායි කියලා ළමදියාවන් නැතර බෙදීමක් ඒ නිසා බැඳීමක් ඒ බැඳීම තිබෙන කාරණය නිසා මොහු මේකේ අයින් කිරීම සඳහා චෝදනාවක්. ඒතර මම උපකල්පනය කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි ලැබදියාවන් අතර බැඳීමක් ඇති වේකු අවස්ථාවක් හැටියට මෙන්න මේ අවස්ථාවක් විය හැකියි කියන කාරණය. මම ඍජුව ගරු ඇමතුමාට ඒක එල්ල කරේ නැහැ. ඊසා ගරු කතානායකතුමනි එමෙදි ලැබදියාවන් අතර බැඳීම තිබෙන්නේ කොහොමද කියන කාරණය මම අවසානයේ පැහැදිලි කරලා කියන්නම්. ගරු ඇමතුමා ඒකට උත්තර දෙන්න. ඒ වගේම ගරු අමාත්‍යතුමා කියනවා මම එතුමාට විවාහ යෝජනා ගෙනාවලු ඒ වගේම දෑවැද්ද දීලා කසාද බැන්දලු ගරු ඇමතුතුමනි ඔබතුමා දැනගන්න චමින්දේ විජේසිරිගේ මාමා මාමා අද බණ්ඩාරවල ලියන් ගහලා බැද්ද ආරාවේ වගා කරන ගොවියෙක් ඔයර පිටිපස්සෙ ඉන්නේ දෙන පිටිය මන්ත්‍රීතුමාගේ ගහක හරි මම මම ආදරය කරපු කාන්තාව තමයි කරු නියෝජ කතානායකනි මම මදි මම ආදරය කරන්න පටන් ගත්තේ සතියයි සතියක් ඇතුළත ගෙදරින් ප්‍රශ්නයක් එනවා දැනගන්න කියන්නේ හැදෙන්න කියලා. කියන ආදරය කරලා බැලද ආදරය කරලා දාලා ගිහිල්ලා නැහැ විටින් විට. ආදරය ගිහිල්ලා අතෑරලා නැහැ විටින් විට. එහෙම යන්න දුන්නේ නැහැ. මම සතියක් ආදරය කරපු ඒ ආදරවන්තිය තමයි කරු ඇමතිතුමනි මම කසාද බදා. විටින් විට දවසෙන් දවස ආශ්‍රය කරලා අතෑරලා එහෙම සම්ප්‍රදායෙන් තියෙන ජඩ කුපාඩි වැඩ කරපු පුද්ගලයෙක් නෙමෙයි ගරු කතානායකතුම මගේ තාත්තලා විරසක වුණා මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ හේතුව ඒ මම කියන්න ඕනේ මගේ කතාව මට සතුටුයි මේක කියන්න ලැබීම පිළිබඳ මම දන්නවනේ කවුරු කවුරු ගැනත් කියන්න පුළුවන් නම් බොහෝ දේවල් තියෙනවා ඒ මම කියන්න යන්නේ නැහැ මේ මං ගැන කියන්නේ මම මගේ විවාහ විවස ගන්න මම ආදරය කරපු ඒකාන්තා මගේ ගැදරින් මට විරුද්ධ වුණා මේක එපායි කිව්වා මම බන්ද හිතුවක් ආර විදියට මම ගිහිල්ලා වෙනත් කෙනෙක්ගිල්ල මං කසාද බෑන් ඒ ඇයි ඒ දරුවා අතහැරලා අයින් වුණා නම් අද සමාජයේ කොංග නිසා කරු යෝජ කතානායක නිසා ඔබතුමාත් එක්ක මම සමාන වෙන්න යන්නේ නැහැ එහෙම සමාන වෙන්නත් බෑ ඒ සමාන කරගන්නත් හදන්න එපා කරු නොත්තා ඔබතුමයි මමයි ආසයි පොළොවේ වගේ මට බොහෝ දේවල් කියන්න නෑ පෞද්ගලිකව ඒ ජීවිතවලට මඩ ගහන්න මං එන්නේ නැහැ අපිට මඩ ගහන්න આવොත් කියන්න බැරිත් නෑ කියන්න බැරිත් නෑ මතක තියාගන්න කරු ඇමතුමා ඉෂා ඔබතුමාලා කරපු දේවල් කියපු දේවල් මොනවාද කියලා සුජීව සේරසිංහ ඇමතුමා දාපු නඩුවේ ඉඳලා ඔයිනම් අපිට ඉතිහාසෙත් එක කියන්න පුළුවන් එතන යන්නේ නෑ කරු කතානායකතුමනි මෙතුමා කියපු කාරණාවට උත්තර දෙන්න ඊළඟට කරු නියෝජ කතානායකතුමනි දැන් අපි මෙතුමා කියන කාර්යය අනුව විශේෂයෙන් තවත් කඩකාමර ගැන කියන්න යම් උත්සාහයක් කළා තොරතුරු මා සතුව තියෙනවා කරු ඇමතුමා තොරතුරු ටික කියන්න ඉෂා ඔබතුමාට යම් තොරතුරක් දෙනවා නම් ඒ තොරතුරු ලබා ගන්න පුද්ගලයන් පිළිබඳවත් මට කියන්න පුළුවන් මම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පළාත් සභාවට ගිහිල්ලා හොටෙල් ගහගත්ත මිනිහෙක් නෙමෙයි මට ව්‍යාජ බැංකු නෑ හොර බැංකු නෑ ගරු ඇමතුමනි ඔබතුමාට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න චමින්ද විජේසිරිට ව්‍යාජ හොරව මොනා හෝ දෙයක් තියෙනවා කියනවා නම් අපි දේශපාලනයෙන් සම්බු ගන්න සූදානම් එහෙම කැලු පැල්ලමක් අපි සතුව නෑ ගරු මුලසරේ කතාන නියෝජ කතානායකතුමනි ඒ වගේම මම කියන්නම් මට ලැබිච්ච තොරතුරු ගරු නියෝජ කතානායකතුමනි මේ තියෙන මාසතුව ලුබ්ලිකන් මාකට් එක මේ කියන්නේ 2022 මහජන උපයා කොමිෂමේ